ආයුබෝවන් සත්‍ය මුද්‍රාව ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමනා කුමාරී මම භද්‍රජිත් සෞම්‍ය කුමාර් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පරිසරය විනාශ කරන සියලු දෙනාට අනාගතයේදී ජීවත් වීම පිළිබඳ අභියෝගයකට මුහුණ පෑමට සිදුවන බව ජනාධිපතිතුමා පවසායි ශ්‍රී ලංකාවට GSP සහනය යලි හිමි කර ගැනීමට මෝල්ටා රාජ්‍යයේ පූර්ණ සහය යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් සැකපිට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු අත්අඩංගුවට කල්පිටිය දීවරයන්ගේ විරෝධතාව අවසන් ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මැදම රාත්‍රී සිට ක්‍රියාත්මකයි ඉරාකේ කුර්කික් නගරයට IS ප්‍රහාරයක් 19 දෙනෙකු ජීවිතක්ෂයට දේශීය පුවත් පරිසරය විනාශ කරන සියලු මිනිසුන්ට අනාගතයේදී ජීවත් වීම පිළිබඳ අභියෝගයකට මුහුණ පෑමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා අවධාරණය කරනවා. එතුමා කියා සිටින්නේ ඒ නිසාම පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන ඇති බවයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් පරිසර සමුලුව සහ වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනට අද එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අදට යෙදී ඇති ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් දිවෙන පුරා ගිනිසීරියා පළකොටි 100ක් සිටුවීමේ ජාතික වැඩසටහන අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ සංකේතවත් කරමින් ජනාධිපතිතුමා කන්තලේ වනරක්ෂිතයේ කළුවර පැලයක් රෝපණය කළා. ඊට සමගාමීව පාසල් සිසුන් පොලිසිය ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකා සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් හෙක්ටයාර 2ක භූමියක පැල 2000ක් සිටුවනු ලැබුවා. ජාතික පරිසර සමුළු ත්‍රිකුණාමලය මැක්කේස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. උත්සවයට පැමිණි ජනාධිපතිතුමා මාතර සරින් පිළිගනු ලැබුවා. සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නංවන බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. මේ රටේ ජීවත් වෙන සෑම පුජ්‍යලයෙකුම දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන රාජ්‍ය නෝනා ආයතන සහ සියලු පාසල් දරුවන්ගෙන් මා ඉල්ලා සිටිනවා මේ ඔක්තෝබර් මාසයේ තුල සෑම කෙනෙක්ම එක පැලයක් හෝ සිටවන්නයි කියලා. මේ රටේ සෑම කෙනෙක්ම මේ මාසයේ තුල එක පැලයක් හිටෙව්වොත් කෝටි 2ක් පැල සිටවන්න පුළුවන්කම ලැබෙනවා ගස් හැදෙනවා. ඒ කාර්ය ඔබ සෑම කෙනෙකුටම පහසුවෙන් කරන්න පුළුවන්. ඇයි ඒ අදිෂ්ඨානය අපි ඇති කරගන්නේ නැත්තේ? ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පරිසර විනාශයන් බොහෝ සිද්ධ වෙන බව මම දන්නවා. මේ රටේ සෑම ප්‍රදේශයකම නීති විරෝධී කටයුතු දැල්ලේ සිද්ධ වෙනවා පරිසර විනාශය පිළිබඳව. නීති විරෝධී ලෙස ගස් කපනවා කැලේ විනාශ කරනවා. ඒ ප්‍රදේශවල සිටින රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන්ගේ ප්‍රධාන වගකීමක් ඒ කටයුතු ඒ විදියට සිදුවීම වැළැක්වීම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සම්බන්ධ. එවැනි කටයුතු නීත්‍යානුකූලව බලපත්‍ර අරගෙන කළත් බලපත්‍ර නැතුව කළත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා ගස් කැපීම සම්බන්ධයෙන් අලුත් තත්වයක් පිළිබඳව ක්‍රියාමාර්ගයක් මම ඊයේ ප්‍රකාශයට පත් කළා. මේ රටේ කිසියම් ප්‍රදේශයක ගස් කැපීම කරනවා නම් ගස් ඉවත් කළ යුතු නම් කුමන ආකාරයෙන් හෝ ඒ සියලු රාජ්‍ය ආයතන ඒ සඳහා නිර්දේශ කළත් අනුමත කළත් අවසානයේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ගත යුතුයි කියලා මම අලුත් චක්‍රලේඛයක් මේ මාසේ නිකුත් කරනවා. ඒ වගේම නීති විරෝධී විදියට වැලිගොඩ දානවා නීති විරෝධී විදියට ගල් කඩනවා. ඒ විදියට ස්වාභාවික සම්පත් විනාශ කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමා ගල් කැඩීම සහ මහ කඳු විනාශ කිරීම පස් කපලා. එවැනි කටයුතු වලත් අපි නීති රීති තවත් තද කරනවා. ඒවා සම්බන්ධයෙන් ක්‍රියා නොකරන නිලධාරීන් පිළිබඳව විනයානුකූලව කටයුතු කරන්න වෙන බව කනගාටුවෙන් උනත් කිව යුතුයි. මම පහුගිය මාසෙත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ සේවයේ තහනම් කළා මේ ස්වාභාවික සම්පත් විනාශ කිරීම පිළිබඳව එයාගේ වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන්. මෙවැනි වගකීමක් ඇති කාර්යයක් අපි ඉටු කිරීම අද දවස වගේම හෙට දවසේ උපදින දරුවන් සඳහා අපෙන් ඉටු විය යුතුකමක්. जनाधिपति प्रशंसा
විශේෂ මුදල් ප්‍රදානයක් ලෙස සිදු කළා මැතිමතුරු නැතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා ශ්‍රී ලංකාවට ජීඑස්පී සහනේ යලි හිමි කර ගැනීමට තම පූර්ණ සහය ලබා දෙන බව මොල්ටා රාජ්‍ය අග්‍රාමාත්‍ය ජෝෂප් මුස්කට් මහතා පවසනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මොල්ටා තනාපති කාර්යාල පරිශ්‍රයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා යුරෝපා සංගමයේ මීලක සභාපතිවරයා ලෙස පත්වීමට නියමිත වැත්තේද මොල්ටා අග්‍රාමාත්‍ය ජෝසප් මුස්කට් මහතායි ශ්‍රී ලංකාව හා මොල්ටාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා යුරෝපීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සමාජික සමාජිකවන් හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සැසියක් ඊයේ දහවල් යුරෝපා පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා යුරෝපීය පාර්ලිමේන්තු විදේශ කටයුතු කමිටු සභාපති එල්මා බ්‍රොක් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැසිය මෙහෙවන ලද්දේ දකුණු ආසියා නියෝජිත ප්‍රධානී ජිම් ලැම්බර්ට් මහත්මිය විසින් සක් සංවිධානයේ අනාගතය ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම දුගීභාවයේ තුරන් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා බ්‍රසල්ස් අගනුවර ව්‍යාපාරිකයන් සංවිධානය කළ ව්‍යාපාරික සමුළුව ඊයේ පැවැතුණේද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙරට ඉදිරි ගමන් මඟ සඳහා සහාය ලබා දීමට හැකිවීම පිළිබඳව ඔවුන් සිය සතුට පළ කළා. යහපාලන රජ්‍ය බලයට පත්වීමෙන් පසු බෙල්ජියම ඇතුළු යුරෝපා ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට හිතකර අවස්ථා රැසක් උදා වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද මේ අවස්ථාවට එක් වුණා. යාපනය කන්කසන්තුරේදී ඊයේ රාත්‍රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ කොට්ටාසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම සිදුවීම පිළිබඳ සැකකෙරෙන පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන්ගේ සිහිවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සුගන්ධරාසා සුලක්ෂන් සහ නඩරාසා ගජන් නැමැති සිසුන් දෙදෙනායි. ඔවුන් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සහ දේශපාලන විද්‍යා උපාධි හදාරමින් සිටි තෙවන වසරේ සිසුන් දෙදෙනෙක්. කන්දරෝඩේ ප්‍රදේශයේ සිට යාපනයේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වෙත යතුරුපැදියකින් පැමිණෙමින් සිටියේදී රාත්‍රී 11:30ට පමණ ඔවුන් මේ සිද්ධියට මුහුණ පා තිබෙනවා. සිසුන් දෙදෙනා මිය යාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් යාපනයේ රෝහලේදී අද පසුරුවේ පැවැත්ුණා. මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ සුගන්ධරාසා සුලක්ෂන් යතුරුපැදිය පදවා ඇති බවයි. ඔහු වෙඩිවැදී මියගොස් ඇති අතර ඉන්පසු නඩරාසා ගජන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී වෘත්තිර පසුපති මයුරදරන් මහතාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා යාපනයේ සියලුම දේශපාලන නායකයන් සහාය ලබා දී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. කල්පිටිය ප්‍රදේශයේ දෙහිවරයන් ඊයේ සිට පවත්වාගෙන ගිය විරෝධතාව සහ කලහකාරී තත්වය දෙවර අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු අවසන් වුණා. තහනම් දීවර පන්න ක්‍රමයක් සඳහා ලබා දී ඇති බලපත්‍රමයකට එරෙහිව දීවරයන් ඊයේ පෙරවරුවේ සිට විරෝධතාව පැවැත්වුවේ කල්පිටියේ කුරින්ඥන් පිටියේ මංසන්ධියේදී. එම නිසා පාලාවිය කල්පිටිය මාර්ගයේ ගමනාගමනයේද අඩාල වුණා. තහනම් පන්න ක්‍රම භාවිත කරන්නන් සහ ඊට එරෙහිවන්නන් අතර අද දහවල් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වූයේ විරෝධතාව අතරතුරයි. මෙහිදී 11 දිනකු තුවාල ලැබුවා. කුඩා ලොරි රථයක් හා යතුරුපැදි 4ක් ගිනි තබා විනාශ කර තිබුණා. කල්පිටියේ දීවර වරායේ නවතා තිබූ බෝට්ටු 7කටද කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ තත්ත්වය හමුවේ ඇති වූ මහජන පීඩාව හේතුවෙන් දීවර විරෝධතාවට එරෙහිව පුත්තරම මහේස්ත්‍රාත්වරයාගෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට කල්පිටිය පොලිසිය පියවර ගත්තා ස්ථානාධිපතිතුමා සහ උපමේක එකතු වෙලා අපි පුළුවන් තරම් ඔයගොල්ලෝ සාමකාමී කරන්න හදනකොට සමහර මම අඳුරන් නැති කීප දෙනෙකුත් මේ ස්ථානයේ ඉඳගෙන යම් යම් ඔයගොල්ලන්ව කුපිත වෙන දේවල් සිද්ධ කරලා තියෙනවා ඒවා වෙච්චාම තමයි මම පන්සලට ගියේ මං හිංසාව අනුමත කරන්න අපිට බෑ දැන් මේ අධිකරණ නියෝගයේ මට එවලා තියෙනකොට මම ඒ රාලහාමිලාගෙන් ඇහුවා නීති විරෝධී පර්මිට් 55 අහෝසි කළා කියන නියෝගය ආවනම් හොඳයි නේද කියලා වයිස් මහත්තයා ගරු අධිකරණයේ විසුරු කුමාගේ මේ පිළිබඳ විමසලා කියනවා ඒ විමසීමේදී එතුමා කියලා දිනවා තුන්වෙනිදාට මේ 55 අහෝසි කරනවා කියලා ඒ නිසා ඕගොල්ලෝ අපි ඔක්කොම මේ රටේ පුරවැසි වශයෙන් රටේ නීතියට ගරු කළ යුතුයි ඒ නිසා මම ඕගොල්ලගෙන් බැගෑපත් ඉල්ලනවා මෙතනින් දැන් ඉසිර යන්න කියන ඉල්ලීම කරනවා තුන්වෙනිදාට අධිකරණයේ ඉස්සරහට ගිහිල්ලා මේකට අදාළ කරුණු නීතිඥ මහත්මයෙක් කරහා ඉදිරිපත් කරලා අපි මේක පහරම් කරගන්න අධිකරණ නියෝගයේ කියවා දීමෙන් පසු පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් දීවර නියෝජිතයන් කිහිප දෙනෙකුට මීගමුව ප්‍රදේශයට පැමිණ දීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. අපේ ස්ථාවරයේ තියෙන සුළු දීවරෙන් ආරක්ෂා වෙන්න ඕන අනාගතයේ මාස සම්පත ඉතුරු වෙන්න ඕන. හැබැයි පවතින නීති රාමුව තුල තමයි මට ඒක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. පාර වැහිල්ල නිසා ලබාගත්තු කිසිම දෙයක් නැහැ. මම ඇමති ගමෙන් ඊළඟ දවසේ ගෙදර ගියත් මම පාර වහපු නිසා කිසිම දෙයක් දෙන්නේ නැහැ. හැබැයි මම ඒ දීවරයන්ගේ සාධාරණ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරලා විසඳුම් ලබා දෙනවා. එයාට ප්‍රශ්නයක් තියෙන බව අපි වටහාගෙන තියෙනවා. නීති රීතිවල ගැටලුවක් තියෙනවා නම් අපි ඊළඟට යනපනත් වෙනස් කරන්න අවශ්‍ය පියවර අරගෙන හරි යම් ක්‍රමවේදයක් අපි සකස් කරනවා. අපි නාවික හමුදාවටත් ඒ සියලුම දෙනාට උපදෙස් ලබා දීලා තියෙනවා. මේව අත්අඩංගු කොට ගන්න. මේ අයට දඬුවම් දෙන්න කියන එකට අපි කිසිම විරෝධයක් නැහැ. මෙතන මේ අයගේ චෝදනාව තියෙන්නේ ඒක කටයුත්ත හරියට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඉදිරියටත් ඒක තවත් දැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න. අවසාන වශයෙන් මේගොල්ල යම් එකඟතාවයකට ආවා යම් මට්ටමකට මේගොල්ල අවසාන කිව්වේ නැවත සාකච්ඡා කරමු කියලා. මම කියන්නේ මේ සම්පූර්ණ ප්‍රශ්න විසඳුනා කියලා. සාර්ථක සාකච්ඡාවක් කියලා මම හිතනවා ඉතින් මම 2015 අංක පහදරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ඖෂධ වර්ග 48 මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය අද මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යන් ශ්‍රීදී අද ඊට අත්සන් කෙරුණා. ඒ අනුව සංශෝධිත මිල ගණන් අද මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මත පිහිටා ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ අඩු මිලට ලබා දීම රජයේ අරමුණයි. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස්, ඔස්ටියෝපොරොසිස්, ආතරයිටිස් හා අපස්මාරය වැනි සුලභ රෝග සඳහා වන ඖෂධ පළමු අදියරේට ඇතුළත්. කිසියම් ඖෂධයක ඇති වෙළඳ නාම සියල්ලෙහිම නව මිල සූත්‍රයට අනුව මිල අඩු වී තිබෙනවා. මිල පහළ දමන ඖෂධ 48 තෝරාගෙන ඇත්තේ රෝගීන් වැඩිම ප්‍රතිශතයක් මිලදී ගන්නා ඖෂධ, වැඩිම භාවිතය හා වෛද්‍යවරුන් වැඩි පිරිසක් නිර්දේශ කිරීම යන කරුණු සැලකිල්ලට ගෙනයි. ආනයනික ඖෂධවල මිල අඩු කිරීම සඳහා දීර්ඝකාලීන විසඳුමක් සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිතද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජයසුන්දර බණ්ඩාර හා වෛද්‍ය සැපියුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන් ගැසට් පත්‍රය අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. 2017 අයවැය සම්පාදනයේට ජනතා අදහස් ලබා ගැනීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අධ්‍යයනක් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්ුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන්ගේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ නම් කර ඇත්තේ රෝඩ් ටු බජට් යනුවෙන්. අපි හදන අපේ අයවැය. කඩුවෙල පැවති සම්මන්ත්‍රණයේදී ප්‍රදේශීය ජනතාවට 2017 අයවැය සකස් විය යුතු ආකාරය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. ප්‍රදේශයේ සමාජීය, පාරිසරික හා මානුෂීය ගැටලු විසඳා ගැනීමට අදාළ යෝජනා මෙහිදී විමසා බැලුණා. මීට සහභාගී වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක්. භෞතික දේවල් යම් ප්‍රමාණයකට සංවර්ධනයක් තිබුණත් සාපේක්ෂ වශයෙන් අපි ලබාගත් සංවර්ධනයක් නැහැ. අපට වඩා වේගෙන් ලෝක අනිත් රටවල් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපිව පසු කරගෙන. ඒ රටවල සමහර ආයතනවල බජට් එක ලංකා බජට් වඩා ලොකුයි. ඒ අපේ ප්‍රතිපත්තිවල තියෙන ප්‍රශ්න.
අපි සරල උදාහරණයක් මම කියන්නම් කොළඹ තදබදයේ නැති කරන්න බත්තර මුල්ලට ගෙනාවා පාස්පෝර්ට් කාර්යාලය බත්තර මුල්ලට විශාල ජනගහනයක් එනවා හරියට පාර අයිනේ තමයි ඒ කාර්යාලයක් තියෙන්නේ අන්තිම මොකද උනේ බත්තර මුල්ල මරදාන බවට පත් වුණා ඒතොර මේවා සම්බන්ධව අදහස් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගෙන් විද්වත් කමිටුව වෙත ජනතාව යෝජනා රැසක් ඉදිරිපත් කළා නගරාධිපතිතුමාත් එක්ක කතා කරා කුණු ප්‍රශ්නය. කුණු දාන තැනක් නැහැ කියන කොම්පෝස්ට් ප්‍රොජෙක්ට්ස් කරන අවස්ථාව තියෙනවා. මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යට හානි නොවන ආකාරයේ ඉඩමක් හොයාගෙන ඒ වගේ තැනකට මේ කුණු දාලා කොම්පෝස්ට් ප්‍රොජෙක්ට් එකක් හදලා කරලා ඒක තියෙන කුණු ප්‍රශ්නෙත් විසඳෙනවා. ඒ මිනිසුන්ට හොඳ කෝර ටිකකුත් ලබාගෙන හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනාගතයේදී කොරියාව වගේ රටක් දියුණු රටක් තත්ත්වයට එන්න පුළුවන් අපේ මේ ශ්‍රමය මුල් කරගෙන. අද බොහෝ තරුණයන් හිතන්නේ වැඩක් තියෙනවා. කීයක් හම් වෙයිද? එතන අපේ ශ්‍රමය අපි මනින්නේ මුදලට මේ தත්ත්ව විනාශ කරන්න දැනුවත් කරන්න ඕනේ මම යෝජනා කරනවා ඔබතුමන්ලට මේ ත්‍රිරෝධ රත සංවිධානවලට සොයන් රැකියා කරන ප්‍රජාවට රජයේ මගින් ණයවර කාර්යපතක් නිකුත් කළා සහනදායි පොලි පදනම යත් යටි කරනවා නම් විශාල ආදායමක් ඒ හරහා රජයට ගලාගෙන යමි කියලා මම විශ්වාස කරනවා අපි හදන අපේ අයවැය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගාන්ත කරුණාතිලක මහතා අද මල්වතු සහ අස්කිරි මහනාහිමිවරුන් බැහැදුවා. ඒ පාර්ලිමේන්තුවේ සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීම සඳහා. අමාත්‍යවරයා පළමුවෙන් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් අතර පසුව අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදුවා. පසු මලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ද බැහැදුතු අමාත්‍යවරයා තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. ගාන්ත කරුණාතිලක මහතා ඉන් අනතුරුව තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා. මේදී අදහස් පළ කළ අමාත්‍යවරයා පසුගිය රජයේ තීන කාලේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනීම සඳහා අපි විරුද්ධ පක්ෂයේ ඉඳගෙන ලොකු උත්සාහයක් ගත්තා. සාමාන්‍යයෙන් මෙවැනි පනතක් ඉන්දියාවගේ රටවල් වල සම්මත කරගත්තේ ජනතාව පාරට බැහැලා පෙළපාලි ගිහිලා උද්ඝෝෂණ කරලා මේක ලබා දෙන්න කියන හඬ නගලා තමයි ඉන්දියාවගේ රටවල් වල මේ පනත ගෙනා. අපේ රටේ එහෙම නැතුව ආණ්ඩුවේ තියෙන උනන්දුව මතම මේ පනත ගේන්න අවස්ථාව ලැබුණා. තමුන්නාන්සර දන්නවා අපි බලයට පත් වෙනකොට ජනමාධ්‍ය නිදහස කොහොමද තිබුණේ? මොන වගේ කළු පැල්ලම්ද තිබුණේ? මාධ්‍යවේදීන් ඝාතනය වුණ හැටි, අතපය කඩපු හැටි, රැවුල කොණ්ඩේ නොමිලේ කපපු හැටි සුදු වෑන් වල ලඟකට ගිය හැටි තර්ජනය කරපු හැටි සමහරුන්ට රට හැර යන්න සිද්ධ වෙච්ච හැටි මාධ්‍ය වාර්තාකරණය කරන හැටි එක තැනක ඉඳගෙන නියෝග දීපු හැටි බලපෑම් කරපු හැටි තමුන්නාන්සට අමතක නැතියදී කියලා මම කියනවා. හැබැයි අද ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපේ රජය බලයට පත් වුණාට පස්සේ අදට ඇවිල්ලා අපිට බය නැතුව අහන්න පුළුවන් ඒ தත්ත්වය අද තියෙනවද ඒ தත්ත්වය වෙනස් වෙච්ච එක කොහොමද කියන්නේ. කිසිම මාධ්‍යවේදියෙකුට අද එහෙම බලපෑමක් නැහැ. නිදහස දීලා තියෙනවා. ජනාධිපති විවේචනය කරන අගමැති විවේචනය කරන රජයේ විවේචනය කරන බය නැතුව ගෙදර විඳා ගන්න. ඒ නිදහසක් තමුන්නාන්සේ ලැබිලා තියෙනවා. අපි ඒක දිගටම රකින්නවා. හැබැයි මාධ්‍යවේදීන් හැටියට තමුන්නාන්සලත් අපේ ඒ තියෙන ආචාර ධර්ම හා සීලාචාරකම් සියල්ල මත ඉඳගෙන ඒ වාර්තාකරණය නිරත වීම ගැන වග බලා ගත්තාම තමයි මේක සාර්ථක වෙන්නේ. මාධ්‍යවේදීන්ට අවම වැටුපක් තීරණය කිරීම පිළිබඳ නීතියක් හැටියට පනවන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි අවධානය යොමු කරලා තියෙනවා. අද අපි සමහර මාධ්‍යවේදීන්ට ලැබෙන වැටුප ගැන අහුවම පුදුම හිතෙනවා. ඒ නිසා අපි කල්පනා කරන ඒව ගැන ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය යන මහත්ම මහත්මිය නතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නෙලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ පරීක්ෂණවල වත්මන් තත්ත්වය ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී අද පැවැත්ුණා. ඒදී පළව අදහස් කිහිපයක් දැන්. තෙක්නෙලිගොඩ සහෝදරයා හමුදාවෙන් මරලා දැම්මා කියලා CID එකේම හොයලා තියෙනවා. ඒ ගැන නඩු විභාගයක් තියෙනවා. ඒ නඩුවට සාක්ෂි දෙන්න හමුදාවේ අය එන්න ඕන. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා නඩුව කල් යනවා. බුද්ධියංශ සමාජිකයින්ව පෞගිය ආණ්ඩුව කානුසේදීමේ සිට මේ ඝාතන දක්වා භාවිතා කරලා තියෙන කලි තහම පැහැදිලි. එතන මේවට අනුදුන්නේ කවුද? මේවට අනුදුන්නේ ගෝඨාභය රාජපක්ෂ. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් තමයි සිදුනේ. 2015 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පරීක්ෂණ බාර දීමත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවන් වෙනවා මේ පුද්ගලයන් හඳුනා ගන්න
මං අහ ඉල්ලන්නේ ඔබතුමන්ලා කියන්න මගේ සැමියා පහරගෙන ගියා කියන එක ඔප්පු වෙලා තියෙනවා ඔබතුමන්ලා කොතනද ප්‍රගිත් මරාලාලා කොතනද ප්‍රගිත් දෙ මිනිකටු මීදම් කළේ එතනින් අඩුම ගානේ එක ඇටකටුවක් කරන් හරි මගේ දරුවන් තාත්තා එනතුරු බලන් ඉන්නවා අපිට සැනසෙන්න ඒ ඇත්ත එලිකරන එක මේ බුද්ධි නිලධාරින්ගේ වගකීම කියලා බදුල්ල කන්දකැටිය ගල උඩ ගම්මාන ජල ව්‍යාපෘතියේ වැඩ මේවනතෙක් අවසන් නොකිරීමෙන් ප්‍රතිලාභීන් 4000ක් පමණ දැඩි අපහසුතාවට පත්ව සිටිනවා වැඩ අවසන් නොවුවද එම ව්‍යාපෘතිය කිසියම් දේශපාලනඥයින් පිරිසකගේ අවශ්‍යතාව මත ඉක්ුත් වසරේ විවෘත කරනු බවයි ජනතාව පවසන්නේ ව්‍යාපෘතියේ මේවන විට 50%ක පමණ වැඩ ප්‍රමාණයක් ඉදිරිව ඇති බව ගල උඩ ඇතුළු අවට ගම්මානවල ජනතාව පවසනවා 2014 වසරේ සැප්තැම්බර් මාස මුල්ගල තබා වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිය හදිසියේ විවෘත කෙරුණේ 2015 ජූනි මාසයේදී. එහෙත් මේ දක්වා කිසිදු දිනක ප්‍රතිලාභී ජනතාවට නල ජලය ලැබී නැහැ. 120ක ශ්‍රමදායකත්වයේ ලෙස පවුලකින් රුපියල් 1000ක් බැගින් එකතු කරන අතර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් 1 කෝටි 85 ලක්ෂයක්. ටීයෝ මහත්තයෙක් නෑ බලන්න කිසිම මිනිසෙක් ඇවිල්ලා බලන්න නෑ කිසිම ප්‍රමිතියක් නෑ 1 කෝටි 80ක් ලක්ෂේ තියා මේ කරපු වැඩ වලට ලක්ෂ 50ක්වත් ගියාද කියලා මම නම් හිතන්නේ. ඒ බටලයින් එක කැඩුවට පස්සේ දැන් ඒකත් අපිට නැතුව ගියා. මිනිසුත් එක්ක හඬ වෙන්න ඕනේ වතට ගන්න අපි දැන්. මේකේ දැනට නැවතිලා තියෙනවා උල්පතේ ඉඳලා ප්‍රධාන ටැංකියට බටලයින් එක හදන්න. අපට අවශ්‍ය මේක. මේකට මොකද්ද උනේ? ඇයි මේක හදන්නේ නැත්තේ? දැන් වර්තමාන පවතින ආණ්ඩුවෙන් කවුරු හෝ මේකට මැදිහත් වෙලා මේ සිද්ධිය හොයලා බලලා අපිට මේකට පිළියමක් හොයන්න නිසා පිළිලා මීට පෙර රාජ්‍ය නවන සංවිධානයේ ආධාර මත කුඩා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුණත් නව ව්‍යාපෘතිය වෙනුවෙන් එම කුඩා ජල ව්‍යාපෘතියේ ජල නල සහ ඉදිකිරීම් ඉවත් කර තිබෙනවා. ප්‍රධාන ටැංකියේ සිට ගම්මානයේ වෙත පොළොව මතු පිටින් හා කානු ආශ්‍රිතව ජල නල එලීම සිදු වී ඇත්තේද අක්‍රමවත් ලෙසයි. අද වන විටද මාසකට රුපියල් 200 බැගින් නල ජලය වෙනුවෙන් අය කරන බව ප්‍රදේශවාසීන් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා හමුවේ ඊයේ කියා සිටියා. අද මේ මිනිසුන්ට බොන්න වතුර මිදක් නැහැ. දැන් ජනතාවට කිව්වා එමෙතුමාලා ගියාට පස්සේ මම සතියෙන් අමාරින් වැඩේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. දැන් පොරොන්දු වෙලා දවස් කීයක් ගියාද? දැන් අවුරුද්ද පැන්නා. දැන් මේ මිනිස්සු කලගෙඩිය එල්ලගෙන යනවා තැන් තැන් ගානේ වතුර ටික ගේන්නේ. දැන් විවෘත කරලා මේ වංචාව කරලා හොරකම කරලා ප්‍රෝඩාව කරලා. දැන් එක එක්කත් ආවද ඊට පස්සේ බලන්න මෙහෙ. එහෙනම් අපි ඒ කට්ටියට කියන්නේ මේ පැත්තෙන් නම් එන්න එපා කියලා ආපහු බොන්න වතුර පොදක්වත් හම්බෙන එකක් නෑ. එහෙනම් දැන් පළාත් සභා මන්ත්‍රීවරේ කැටියට මේ සම්බන්ධයෙන් මම මේකට විගණන පරීක්ෂණයක් කරව ගන්නවා. තවත් පුවත් කිහිපයක් ලොහඩෙන්. මැණිකල් තොගයක් නීති විරෝධී ලෙස දිවයිනෙන් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනුණා. ඇය සතුව තිබේ රුපියල් 1 කෝටි 16 ලක්ෂයක් වටිනා මැණිකගල් 247ක් හමු වී තිබෙනවා. කාන්තාව මැණිකගල් තොගේ සිය අත්බෑගේ සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි රේගු බලධාරීන් පවසන්නේ. බෙන්තොට ගඟට අද උදේ කකුළු පැටවුන් 17000ක් මුදා හැරුණා. ජාතික ජලජීවී සංරක්ෂණ අධිකාරියේ දායකත්වයෙන් මෙවැන්නක් සිදු කෙරුණු පළමු අවස්ථාව මෙයයි. කකුළුවන් බෝ කිරීමේ මෙම ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් 17 ලක්ෂයක්. හෙරෝයින් ග්‍රෑම් 7ක් සමග සැකකරුවෙකු කුරුණෑගල මැටිය ගන්න මන්සන්දියේදී අදාළියම අත්අඩංගුවට ගැනුණා. ඒ එල්පිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ විසින් මොහු පිළිබඳ තොරතුරු හෙළිව ඇත්තේ වෙනත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී. රුපියල් මිලියන 81ක වේදමින් බෙලියත්ත නගරයේ ඉදි කෙරෙනු තෙමහල් කම්කරු කාර්යාලය අද විවෘත කෙරුණා. උත්සව පැවැත්වුණේ අමාත්‍ය WDG සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් මෙය සමන්විතයි. තංගල්ල වීරකැටිය බෙලියත්ත සහ වලස්මුල බල ප්‍රදේශවල ජනතාවට මෙමගින් සෙත සැලසෙනවා. බුරුත දැවතෝගයක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු බුත්තල පිල්ලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණා. උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ජාවාරමක නිරතව සිටි පිරිසක් දුම්මල සූර්ය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලි ජාවාරම සිදු කර ඇත්තේ දුම්මල සූර්ය කොරකගහ වැටිය පාලම අසලයි. බලපත්‍රයේ සඳහන් වැත්තේ පාලමට මීටර් 500ක් දුරින් වැලිගොඩ දමන ලෙසයි. ජාවාරම් කරුවන් එය උල්ලංඝනය කරමින් වැලිගොඩ දැමීම සිදු කර තිබෙනවා. ලංකා දිවර සංස්ථාව ගම්පහ නගරයේ ආරම්භ කළ දෙවැනි මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ඒ දීවර මාධ්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. එය ස්ථාපනය කර ඇත්තේ ගම්පහ නගරයේ මිනුවන්ගොඩ මාර්ගය ආශ්‍රිතවයි. රත්නපුර වේගඟේ මැණික් ගැනීමේ ජාවාරමකම නිරතව සිටි 6 දෙනෙකු උපකරණද සමග අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් පිරිසක් පලා ගිහින්
මැණික් ගැනීම හේතුවෙන් ප්‍රදේශයවට විශාල පාරිසරික හානියක් සිදු ඇති බව අප වාර්තාකරු පවසනවා. වැටලීම කරන ලද්දේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා රැකියා 5 ලක්ෂයක් බිහි කිරීම තම අපේක්ෂාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම රැකියා විනිවිද භාවයෙන් යුතුව ලබා දීමට නියමිතයි. හම්බන්තොට අද පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කවුරු කොච්චර ආශ්චර්ය ගැන කතා කරා. කොච්චර ගුවන්තොට පොළවල් වරායවල් බිහි වුණා. කනගාටුයි කියන්නේ ඒව රස්සා බිහි කරන ආයතන බවට පත් වුණේ නැහැ. ගිනිපොලියට ණය ගත්තා වරාය හැදුවා ගුවන්තොටුපළ හැදුවා ලොකු ලොක්කො ටික කොමිස් කුට්ටි ටික ලබා ගත්තා ජමේ ජනතාවට රස්සා ටික අහිමි වුණා අපේ රජයේ අපකප වෙලා සිටිනවා රැකී ආරක්ෂා ලබා දෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා ලක්ෂ 5ක් මේ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ යුතුයකම ඉෂ්ට කරලයි පස්ස බලන්නේ කියන එක මම බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරා ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ හම්බන්තොට මීගහ චන්දුරු මහාවිද්‍යාලයේ දෙකන තෙමහල් ගොඩනැගිල්ලට මුල් කළ තැබීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවියේ නිහඬයි චිත්‍රපටයේ ප්‍රදර්ශනයට පනවා තිබූ වාරණය කොළඹ දිසා අධිකරණයේ විසින් අද ඉවත් කෙරුණා. ඒ අනුව චිත්‍රපටයේ අද සිට ප්‍රදර්ශනය කිරීමට අවසර හිමිවනවා. උසාවිය නිහඬයි චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ මහේස් ප්‍රාත්වරයෙකුගෙන් අතවරයට ලකූ කාන්තාවකට යුක්තිය ඉල්ලා සිටීමේ පුවතක්. තමාට යම් කිසි සිද්ධියක් වුණාද මේ මහේස් ප්‍රාත්වරයා සම්බන්ධව? ඔව්. චිත්‍රපටයේ කුත්හතරවෙන්දා තිරගත කිරීම ආරම්භීමට සැල්ල සූදානම් කර තිබුණා. එහෙත් හිටපු දිසා විනිසුරුවරයෙකු වන ලෙනින් රත්නායක මහතා ගුණකල පෙත්සමකට අනුව පසුගියදා චිත්‍රපටයේ ප්‍රදර්ශනය වාරණය කෙරුණා. මේ ප්‍රදර්ශනයේ ක්‍රීමින් සිය කීර්ති නාමයට හානි සිදුවන බවයි ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ. වර්ණ නියෝගය අද ඉවත් කරමින් කොළඹ දිසා විනිසුරු එම් යු ගුණවර්ධන මහතා කියා සිටියේ මේ පිළිබඳ විරෝධතා වෙතත් ලබන ජනවාරි 19 වෙනිදා ගුණකරන ලෙසයි. මේ චිත්‍රපටිය අපිට දැන් තිරගත කිරීමට අවස්ථාව ලැබෙනවා. මම මේ අවස්ථාව සලකන්නේ වාෂණේ නිදහස අධිකරණයේ විසින් හවුරු කළ අවස්ථාවක් හැටියට වගේම මේ රටේ ජනතාවට තොරතුරු දැනී ගැනීමේ ඇති අයිතිය අධිකරණයේ විසින් තහවුරු කළ අවස්ථාවක් හැටියටයි. මොසුල් නගරයේ මුදා ගැනීමේ මෙහෙයුම අඩපරණ කරන මුවාවෙන් IS කැරලිකරුවන් ඉරාකයේ කිරුකුක් නගරයට අද ප්‍රහාර දුන්නා. 19 දෙනෙකු මියගිය අතර විදෙස් වාර්තාවල දැක්වෙන්නේ දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම් පවතින බවයි. ඉරාක සහ කුර්දි හමුදාව ඉක්ුත් සඳුදා ආරම්භ කළ මොසුල් නගරයේ මුදා ගැනීමේ ක්‍රියාන්විතය වෙනතකට යොමු කිරීමේ අරමුණින් IS රස්තවාදීන් මේ ප්‍රහාරය සිදු කරන්නට ඇතැයි විශ්වාස කරනවා. අමරිකානු ගුවන් සහ යටතේ මොසුල් නගරයේ වෙත ඇදෙන හමුදා මේ වන විට මුදාගෙන ඇති භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 100කට ආසන්නයි. ත්‍රස්තවාදීන් අද ප්‍රහාර එල්ල කර ඇත්තේ මොසුල් හි සිට කිලෝමීටර් 170ක් පමණ ඊශාන දෙසින් පිහිටි කිරුකුක් නගරයටයි. ඉදිකරමින් පැවති විදුලි බලාගාරයකට අයත් ගොඩනැගිලි අල්ලාගත් ත්‍රස්තවාදීන් එහි සිට පොලිසියට සහ හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඉරාක හමුදා පවසන්නේ ප්‍රතිප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 12 දෙනෙකු පමණ ඝාතනය කළ බවයි. මතභේදයට ලක්ව තිබූ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද අත්සන් තැබුවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී. ගිවිසුමේ කොන්දේසි දෙකකට විරෝධය පළ කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙකු ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙත් ඔවුන් සියලු දෙනා අද දහවල් ඊට අත්සන් තැබුවා. නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත කියා සිටියේ වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි. කොන්ත්‍රාත්තුව මේ ඊයේ හන්දෑව තමයි හම්බුනේ ෆයිනල් ඒ ඩොකියුමන්ට් එක. ඉතින් අපි අත්සන් කරා, කිසිම ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ, ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ප්ලේස් අර සෑහෙන්න මට ගැව්වා සමහර මාධ්‍ය වලින් මෙහෙම වැඩිපුර සල්ලි ඉල්ලලා කියලා. නමුත් අපි මේ හැම දෙයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී. ප්ලේස්ලා ඕනම වෙලාවක රටට ක්‍රීඩා කරන්න ලෑස්ති. සිම්බාබ්වේ සංචාරයේ සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්. කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්දිස්, දිමුත් කරුණරත්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල් සහ ලක්ෂාන් සඳකෙන් සෙසු ක්‍රීඩකයන්. ඊට අමතරව ටෙස්ට් වරම් නොලැබූ නවක ක්‍රීඩකයන් ලෙස කසුන් මදුශංක, ලහිරු කුමාර, ලහිරු ගමගේ සහ අසේල ගුණරත්නද මෙම සංචිතයට නම් කර තිබෙනවා. දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහු සංචිතයට ඇතුළත්ව නැහැ.
ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමවට පත්වනවා. තවත් ප්‍රවෘත්ති සඳහා පෙවිසෙන්න www.rupahaninews.lk වෙබ්අඩවියට සහ SLRSA News අපගේ Facebook පිටුවට. මීළඟ ප්‍රතිප්‍රකාශය රාත්‍රී 10ට. ආයුබෝවන්.